ශ්‍රීලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි වතාවට පරාජයට පත් කිරීමත් එක්ක ආසියානු කණ්ඩායමක් එක දිගට වැඩිම එක්දින තරඟ ප්‍රමාණයක් ජයගත්ත වාර්තාවේ අංක 1ට එන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. 2007 2008 කාලේ පාකිස්තාන කණ්ඩායම පිට පිට එක්දින තරඟ 12ක් දිනලා තමයි මේ වාර්තාවේ ආසියානු කණ්ඩායම අතර දෙවැනි තැනට පත් වෙලා හිටියේ. 13 වෙනි ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගැනීමත් එක්ක අපිට දැන් පරාද කරන්න ඉතිරි වෙලා තියෙන්නේ රිකි පොන්ටින්ගේ ऑस्ट्रेलिया කණ්ඩායම 2003 දී තරග 21ක් එක දිගට දිනලා තියපු වාර්තාව විතරයි. එදා ඔස්ට්‍රේලියාව එක දිගට තරග 21ක් දිනද්දී අවස්ථා හතරක අපිත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට පරාද වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. අපි ඔකෙම කොදිව් කණ්ඩායමත් අවස්ථා හතරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට පරාද වෙලා තියෙනවා. ඒ වගේම එංගලන්ත කණ්ඩායම අවස්ථා පහක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ඒ අවස්ථාවේ පරාද වෙලා තියෙනවා. ඒ තරග 21කින් තරග 18ක් තමයි ඔස්ට්‍රේලියාව පොන්ටින්ගේ නායකත්වයෙන් සෙල්ලම් කරන්නේ. ඒ නිසා එක දිගටම වැඩිම එක්දින තරග ප්‍රමාණයක් ජයග්‍රහණයට මෙහෙයපු නායකයන් අතරේ පොන්ටින් තරග 18ක් එක්ක අංක 1ටත් දසුන් තරග 13ක් එක්ක 2ටත් ඉන්නවා කියලා තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරග 13 ජයග්‍රහණය කරද්දී හැම තරගයකම ප්‍රතිවාදී කඩුලු 10ම බිඳ දාන සමත් වීමත් අපූර්ව සිද්ධියක් වගේම ලෝක වාර්තාවක්. එක්දින ඉතිහාසයේ මේ විදිහට අඛණ්ඩව තරග 13ක ප්‍රතිවාදී කණ්ඩායම සම්පූර්ණයෙන් දවා ගන්න කණ්ඩායම් සමත් වෙලා නැහැ. අපි මේ ජයග්‍රහණ රැල්ල ආරම්භ කරන්නේ අෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව. ඒ තරගයක තරග 3ක් මේ වෙද්දී මේ තරග 13 ඇතුලේ අපි ඉස්සරහා පරාද වෙන්න අෆ්ගනිස්තානයට සිද්ධ වෙලා තියෙනවා. බංග්ලාදේශ කණ්ඩායමත් නෙදර්ලන්ත කණ්ඩායමත් අවස්ථා දෙක ගානේ අපි ඉස්සරහා පරාද වෙලා තියෙනවා. මේ ජයග්‍රහණ පිටුපස්සේ ඉන්න ප්‍රධානම සාධකය තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවේ මේ බලකාය. ඒ වගේම අපි එක දිගට දිනපු තරග 13ේ මහේස් තීක්ෂණත් ලොකු සේවයක් කරලා තියෙනවා කියන එකට හොඳම සාක්ෂිය තමයි මේ තරග 13ෙන් අවස්ථා තුනකම මහේෂ් තීක්ෂණ තමයි තරගේ වීරයා වෙන්නේ. මහේෂ්ට අමතරව වනිදු, ධනංජය, මතිෂ් වගේ ක්‍රීඩකයොත් අපි තරග 13ක් එක දිගට දිනද්දී කණ්ඩායම් වෙනුවෙන් ලොකු සේවයක් කරන්න සමත් වෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව within obata subha dawasa.